ලැසේන් සෝඩියම් විලේන පරීක්ෂණය අරමුණ වන්නේ කාබනික සංයෝගයක මූලද්‍රව්‍ය ජලයේ ද්‍රව්‍ය එනායන බවට පරිවර්තනය කිරීමයි. මෙම පරීක්ෂණයේදී සංඝටක මූලද්‍රව්‍යලින් උත්පාදනය වන්නේ පාත් සඳහන් කුමන එනායන එනායනයේද? කාබනික සංයෝගයේ යම්කිසි හැලජනයක් තිබ්බොත්, ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන් වගේ හැලජනයක් තිබ්බොත්, ඒ හැලජනය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා සෝඩියම් හේලයිඩේ හැදෙනවා. කාබනික සංයෝගයේ නයිට්‍රජන් පරමාණුවක් තිබුණොත් කාබනික සංයෝගයේ තියෙන කාබන් අනිවාර්යෙන් පවතිනවා. සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා සෝඩියම් සයනයිඩ් හැදෙනවා. කාබනික සංයෝගයේ සල්ෆර් පරමාණුවක් තිබුණොත් සහසංයුජය බැඳිලා සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා සෝඩියම් සල්ෆයිඩ් හැදෙනවා. එතකොට හැදිච්ච අයන වෙන්නේ හේලයිඩ් අයන, සයනයිඩ් අයන, සල්ෆයිඩ් අයන. C පිළිතුර සඳහා දීලා තියෙනවා සයනයිඩ් අයන, D පිළිතුර සඳහා දීලා තියෙනවා සල්ෆයිඩ් අයන. එතකොට C සහ D පිළිතුර වල දීලා තියෙන අයන ලැසේන් විලේනයේදී හැදෙන හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3 විය යුතුයි. කාබනික සංයෝගයේ ෆොස්ෆරස් තිබ්බොත් මොකද වෙන්නේ? සෝඩියම් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා සෝඩියම් ෆොස්ෆයිඩ් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆොස්ෆයිඩ් අයන හැදෙන්න පුළුවන්. එතකොට උසස් පෙළ ලැසේන් විලේනයට අදාළ සිද්ධාන්ත උගන්වන වෙලාවේදී මේ ෆොස්ෆරස් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ෆොස්ෆයිඩ් හැදෙනවා කියන එක උගන්වන්නේ නැහැ. ඒ වුණාට මෙහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවලට දීලා තියෙනවා ෆොස්ෆයිඩ් අයන. එතකොට යම්කිසි ශිෂ්‍යෙක්ට හිතුණා නම් ACD නිවැරදි පිළිතුර විදිහට ඒ ශිෂ්‍යයාට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගෙන තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3 හෝ අංක 5.